වැටුප්පු විෂමතාවය සංශෝධනය කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් මහතා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් සහ වෘත්ති සමිති නායකයන් සහභාගී වුණා. අනිදානේ ප්‍රතිපත්තියක් වශයෙන් මේ තමුන්නාන්සේලා කියන දේ රජය පිළිගන්නවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඊළඟට දැන් අපි බලන්න ඕනේ මේක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා. මුදල් පිළිබඳව තියෙන ගැටලුව තියෙනවා අපිට. ඒකට ඒකට මූණ පාලන තියෙනවා. ඒක නිසා එතෙන්දි කොහොමද අපි ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් අනිත් ශ්‍රේෂ්ඨ වලට මේක බලපෑම් මොකද ව්‍යාපාරයෙන් සිදු වෙනවද කියන එකත් මේ තමයි අපිට තෝරගන්න තියෙන්නේ. වංශලාගේ මේ යෝජනාව අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නම් අනිවාර්යෙන් ලබන සඳුදාට. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා අපි කැබිනට් මණ්ඩලයෙන් පිටින්දුවක් අරගෙන ලබන සතියේ අපි මුණ ගැහෙමු. ඒ සුබෝධිනී වාර්තාව ඇතුළත් වැටුප් යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. නමුත් ඊයේ මේ පිළිබඳව සාකච්ඡා කරලා නිගමනයකින් තොරව ඉවත් ඒක අයින් කරගත්තා නැත්නම් සාකච්ඡාව කෙලවරුනේ නැහැ කියන තමයි ජේල් පීරිස් මහත්මයාගේ ප්‍රකාශය. මීට ඉස්සෙල්ලත් ගුරුසා විද්‍යාලපතිගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අනු කමිටු තමයි දාලා තිබ්බේ. ඒ අනු කමිටුනේ කවදාවත් ඉස්සුණු ගම්බුන්නේ නැහැ. ඒවා කල් මරණ වැඩ ඒවා. ඒක නිසා අපි දැඩි වේගල ප්‍රතික්ෂේප කරා. අපි පැහැදිලිවම ඉන්න ස්ථාවරේ තමයි අපි දැනට ආරම්භ දෙන වෘත්තීය ක්‍රියාමාර්ග සියල්ල අකණ්ඩව ඉස්සරහට යනවා. විශේෂයෙන්ම මේ ගැටලුව වහාම විසඳන්න ආණ්ඩුව පැත්තෙන් කටයුතු කළ යුතු තිබෙනවා. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වන පළමු අදියර එළඹෙන අයවැයේදී ක්‍රියාත්මක කරන බවයි. දැනට රටේ තිබෙන මූල්‍ය තත්ත්වය සමග අදාළ වෙනස්කම් කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය මේ වතාවේදී දැනට ක්ෂණිකව රජයට හැකියාවක් නැහැ. නමුත් ඉදිරි අයවැය ලේඛන තුලදී අදාළ විෂමතාවයන් ඉවත් කිරීම සඳහා පළවෙනි පියවර ගැනීමට කරු මුදල් අමාත්‍යතුමාත් එකඟතාවය පළ කොට තිබෙනවා. මේ අතර අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් විරෝධතා සංවිධානය කර තිබුණා. ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවේ සකස් කරන්න, විස්ලාමිකයන්ගේ වැටුප් විෂමතාවේ සඳහා වැඩ පිළිවෙළ සකස් කරන්න, රාජ්‍ය සේවය, ඒ වගේම අධ්‍යාපනය, වතු සේවය සහ සංස්ථා මණ්ඩල සියල්ලගේම මෙම සේවක සංගම් පිහිටවමින් අපි රටේ ජනතාවට ආණ්ඩුවට බල කරමින් ඉන්නවා. මේ රටේ ජනතාව ජීවත් කිරීම සඳහා වැඩ පිළිවෙළ සකස් කරන්න කියලා. බිම් මට්ටමේ මහ ජනතාව ගුරුවරුන්ගේ වෘතිය අරගලත් එක්ක ඔවුන්ගේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම් ඉතාම අඩුවෙන් කරන්නේ. ඒ වගේම ඔවුන් නරක පූර්වාදර්ශයක් අරගනිමින් ඉන්නවා. ගුරුවරුන්ට පාරේ නගරවල උද්ඝෝෂණය කරන්න පුළුවන් නම් ඔවුන්ට සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යාමට ඇයි සෞඛ්‍ය උපදෙස් බාධාවක් වෙන්නේ කියන එක සම්බන්ධව. ඒ නිසා ඒ සම්බන්ධවත් අපි කාරුණික අවධානය යොමු කරනවා. ගුරු වෘතිය සංගම් සහ සමාජිකයින්ගෙන් අවධානයෙන් කටයුතු කරන්න ඔබ මම අපි සියලුම රටේ පුරවැසියන් ඉන්නේ මරණය අභියස කියන එක අවබෝධ කරගන්න කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.